පොහොට්ටුවේ ඉන්න රාජපක්ෂලගේ විශාල බලපෑමක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණේ තියාගන්න. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බනම් ජනාධිපති මැතිවරණයට කලින් ඒගොල්ලන්ට යම් ප්‍රමාණයකට හරි 25ක් හරි දිනා ගන්න පුළුවන්. ඒගොල්ලෝ බලනවා දැන් නාමල් රාජපක්ෂව දාලා හරි පොහොට්ටුව පිපෙනවද කියලා බලන්න. ඒක පිපෙන්නේ නැහැ. ඒක දැන් පර වෙලා තියෙන්නේ. හරි? ඒකට දැන් මීමැස්සෝ ඇදෙන්නේ නැහැ. ඒක දැන් නිල මැස්සෝ තමයි ඒකේ වටේ ඉන්නේ. දැනටම පොහොට්ටුව කෑලි අටකට කැඩිලා ගිහිලා තියෙන්නේ. ඒක තව කැඩෙන්න දෙයක් නැහැ. ඊළඟ මැතිවරණය වෙන්නේ පොහොට්ටුව වලදාලා ඒක සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ දේශපාලනය අවසන් වෙන එක තමයි ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව ගන්න තීන්දුව. නෑ ජනාධිපතිතුමා ඒ කියන්නේ වෙන්නේ නැති දැන් අපිට පේනවා දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා අපි දැක්කා ඊයේත් ගිහිල්ලා ජනාධිපතිතුමාට බල කරලා තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කියලා. ආ අර බැසිල් රාජපක්ෂට වෙලා තියෙන්නේ මොකද අර වත්තබද්දද කියනවනේ කතාව. ඕ අර පස්ථාපිරලෝකුත් තියෙනවානේ වත්තබද්දට දීලා මේ ඒ වගේ පස්ථාපිරලුවක් තියෙනවානේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි දැන් බැසිල් රාජපක්ෂට වෙලා තියෙන්නේ. මොකද දැන් ඒගොල්ලෝ ආණ්ඩුව හදලා දැන් ඒගොල්ලන්ගේ ආණ්ඩුව හදලා ඒගොල්ලන්ව බේරගන්න ගෙනාපු රනිල් වික්‍රමසිංහව දැන් ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඕන විදියට පාර්ලිමේන්තු මැතිවරණේ ගන්න. එතකොට දැන් ඒක තුල පේන්න තිබෙන දේ තමයි ඒගොල්ලෝ උත්සාහ කරනවා ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය ගන්න. නමුත් අපිට පේනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ නැතුව එයා බලනවා මේ පාර්ලිමේන්තුව තියාගෙන ගියොත් එයා හිතනවා එයාට ජනාධිපති මැතිවරණේ වැඩි වාසියක් ගන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් එයාට උදව් කරව කියලා එයා විශ්වාස කරගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි ජනාධිපතිවරයා ඔය ජූලි කතාව කියන්නේ පාර්ලිමේන්තුව මැතිවරණේ තියන්නේ නැහැ කියන එක තමයි එයා කියන්නේ. මොකද දැන් පොහොට්ටුවේ ඉන්න රාජපක්ෂලගේ විශාල බලපෑමක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණේ තියාගන්න. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බනම් ජනාධිපති මැතිවරණයට කලින් ඒගොල්ලන්ට යම් ප්‍රමාණයකට හරි 25ක් හරි දිනා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ගේ අලුත් ජාතික සංවිධායකවරයෙකුත් පත් කළ තියෙනවානේ. දැන් ඒගොල්ලෝ බලනවා දැන් නාමල් රාජපක්ෂව දාලා හරි පොහොට්ටුව පිපෙනවද කියලා බලන්න. ඒක පිපෙන්නේ නැහැ. ඒක දැන් පර වෙලා තියෙන්නේ. හරි? ඒකට දැන් මීමැස්සෝ ඇදෙන්නේ නැහැ. ඒකේ දැන් නිල මැස්සෝ තමයි ඒකේ වටේ ඉන්නේ. හරිද? ඒකට දැන් මීමැස්සෝ ඇදෙන්නේ නැහැ. ඒකේ වටේ නිල මැස්සෝ ටිකක් ඉන්නවා. එහෙනම් දැන් මේ නිල මැස්සෝ ටික හරි පාර්ලිමේන්තුවට යවා ගන්න නම් ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න ඕනේ. එහෙම තිබුණා නම් යම් ප්‍රමාණයකට හරි ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ට මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්න පුළුවන් කියලා. නමුත් අපිට පේන්න තිබෙනවා ජනාධිපතිවරයා ඉන්නවා පාර්ලිමේන්තුව විසිරීම තුළ ඔහුට ඒකේ අවාසී කියලා ඔහු බලනවා ජනාධිපති මැතිවරණයට යන්න. නමුත් සමගි ජන බලවේගය හැටියට අපි ලෑස්ති වෙලා ඉන්නවා පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපති මැතිවරණයද අපිට ප්‍රශ්නයක් නැහැ. ඕනම මැතිවරණයකට අපි මුහුණ දෙන්න ලෑස්ති. ඕනම මැතිවරණයකදී අපි රාජපක්ෂ වික්‍රමසිංහ මේ පාලනය පරාජය කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඔව් ඒක තමයි මං කිව්වේ. දැන් නාමල් රාජපක්ෂව දාලා ඒගොල්ලෝ සමහර විට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙයි. මොකද ඒගොල්ලන්ගේ තියෙන ඡන්ද ටික ආරක්ෂා කරගන්න පොහොට්ටුවට යම් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ නාමල් රාජපක්ෂව මැතිවරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මොන මැතිවරණයට එයා ඉදිරිපත් වුණොත් අපි දන්නවා ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුව අන්ත පරාජයකට යනවා. ඒක කාටවත් දැන් නවත්තන්න බෑ. දැනටම පොහොට්ටුව කෑලි අටකට කැඩිලා ගිහිලා තියෙන්නේ. ඒක තව කැඩෙන්න දෙයක් නැහැ. ඊළඟ මැතිවරණය වෙන්නේ පොහොට්ටුව වලදාලා ඒක සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ දේශපාලනය අවසන් වෙන එක තමයි ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව ගන්න තීන්දුව. ඒකෙදි නාමල් රාජපක්ෂ එනවද වෙන රාජපක්ෂ කෙනෙක් එනවද වෙන කවුරු හරි එනවද කියන එක නම් වැදගත් නැහැ. පොහොට්ටුවෙන් කවුරු ආවත් ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව ඔවුන්ට අද අත්වෙලා තිබෙන ඉරණම ඒක සහතික කරනවායි කියන එක තමයි ඊළඟ මැතිවරණයෙන් අපිට බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.